අයිබෝන් ගුණයගේ කාමරය. අද අපිට තියෙනවා කතා කරන්න ප්‍රධාන මාතෘකා දෙකක්. එකක් තමයි දිලිත් ජයවීර හරිනි අමරසූරිය ගැන මොකද්ද කියන්න තෙපර බානවා හරියට කියන්නෙත් නැහැ වගේ එකක් අපි දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල. ඒක එක. දෙවනි එක තමයි උඹලා දැකලා තියෙනවද ගැරණින්ට භූමි තෙල් ගැහුවාම කොහොමද කියලා. මේ දවස්වල මේ මැතිවරණයෙන් පැරදිච්ච පක්ෂ ටිකත් ඒ වගේ. ඒගොල්ලෝ මොකද්ද මේ කරන්න හදන්නේ කියලත් අපි චුට්ටක් අද කතා කරමු. අද මගේ කතාව දිලිත් ජයවීර හරිනි අමරසූරිය ගැන මොකද්දෝ මන්ද එකක් කියන්න තෙපර බානවා හරියට කියන්නෙත් නෑ නැත්තිත් නෑ වගේ එකක් අන්න ඒ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. ඒ ගැන කතා කරන්න කලින් මම ආසයි උඹලට මේ කතාවට අද කතා කරන්න කරන හදන කතාවට සම්පූර්ණ සම්බන්ධ පොඩි කවියක් කියලා ඉන්න. ටිම්රාන් කීර්තිගේ පෙම්බරියකගෙන් වෙන් උණු ලූලෙක් හැරෙයි ඇලකට කියලා පොතක් තියෙනවා, කවි පොතක්. ඒ කවි පොතේ පටුනේ ටිමා ලියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මට ඒක මතක් වුණා මේ දිලිත්ගේ කතාවටයි මේ විපක්ෂය අය අද එකතු වෙන්න ආපහු හදන දඟලන හැටි දැක්කහමයි. ඒ කවිය කියලා අපි ඉස්සරහට යන්න. ඒ කවිය මේකයි. කවියක්වත් නෙමෙයි නිකම් පොඩි ටිමාගේ අදහසක්. අපි ආදරය කරමු, සංවාද කරමු, ඇවිලෙමු, ආයෙමත් ඉඹ ගන්නට ඉඩ තියාගමු. අපි ආදරය කරමු, සංවාද කරමු, ඇවිලෙමු, ආයෙමත් ඉඹ ගන්නට ඉඩ තියාගමු. මේක දේශපාලඥයන්ට හොඳ පාඩමක්. දේශපාලන වේදිකාවල් වල තමන් විරුද්ධ පාක්ෂිකයන් ගැන හදන විවේචන අපිත් අපේ චැනල් එකේ අපි සෑහෙන විශාල ප්‍රමාණයක් අපි විවේචනය කරලා තියෙනවා. හැබැයි අපි කතා කරපු කිසිම තැනක අපි චැනල් එකේ මිනිසුන්ගේ පෞද්ගලිකත්වයන් අරගෙන අපි කවදාවත්, දැන් අපි එපිසෝඩ් 175ක් විතර කරලා තිනවා මට මතක විදිහට, කිසි මිනිහෙක්ගේ පෞද්ගලිකත්වයට අපි අපහාස කරලා නැහැ. අපි ප්‍රශ්න කරලා තියෙන්නේ දේශපාලනය විතරයි. අපි ප්‍රශ්න කරලා තියෙන්නේ භාවිතාවන් විතරයි. ඒ අර මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත, ඔවුන්ගේ පෞල් ජීවිත, ඔවුන්ගේ රූප ලක්ෂණ, ඔවුන්ගේ ලිංගික ජීවිතය වගේ දේවල් අපි කිසි තැනක අපහාසයට හෝ විවේචනයට ලක් කරලා නැහැ. ඒ සියලු දෙනාගේ දැන ගැනීම සඳහා අපි කියන්නේ, අපි විශ්වාස කරනවා ඒක තමයි දේශපාලනය කතා කරනවා කියන එකේ තියෙන ගෞරව සම්ප්‍රයුක්ත බව කියලා. ඉතින් අපි ඒක දිගටම රැකගනිමින් ඉස්සරහට යන්න බලන ගමන් අපි ඒක තමයි අපි කිව්වේ අපේ සංවාදයේ ඇතුලේ අපි ආයි ඉඹ ගන්න ඉඩ තියලා තියෙනවා. ඇයි මම මේ කතාව අද කිව්වේ? දිලිත්, ඔයා පහුගිය කැම්පේන් එක කළේ ප්‍රධාන කාරණා දෙකක් අල්ලගෙන. එකක් තමයි මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් හදනවා කියන එක. ඒක පැත්තකින් තියමුකෝ. ඔයාගේ කැම්පේන් එකේ තිබ්බ බරපතල වගන්තියක් තමයි මේ සભ્યත්ව රාජ්‍යයක්. ගුණගරුක, විනයගරුක, සදාචාරමත්, එහෙම සભ્યත්ව සමාජයක් නේ ඕක තමයි කියන්නේ. මේ සભ્યත්ව සමාජයක් ගැන කැම්පේන් කරපු දිලිත් ජයවීර හරි කෝටි ගාණක් ඡන්දේ වියදම් කරලා ඡන්ද ලක්ෂයක් එකහමාරක් ගත්තාම මිනිසුන්ට ඔහොම ට්‍රැකපයින්ව තමයි. සහ මේ මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඇත්තටම මචං ඕනාට වඩා මේ පිටි කෑවහම, රොටි වගේ දේවල් කෑවහම දියවැඩියාව හැදෙනවා කියලා. දැන් මං තේරුම් අරන් තියෙනවා මේ මිනිසුන්ට ඕනාට වැඩිය පිටි කෑවහම පිස්සුත් හැදෙනවා කියලා. හරි, පිටි කන එක දැන් අලුත්ම එක තමයි. පිටි කෑවහම පිස්සු හැදෙනවා. මං හිතන්නේ දිලිත් මේ රොටි කාලාම හැදිච්ච අසනීපයක් මේක. මේ සભ્યත්ව රාජ්‍යයක් ගැන කතා කරපු දිලිත් ජයවීර ගේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා. මේ ඒක දිලිත් එකාතකින් මේ දිලිත්ලාගේ සભ્યත්වයේ ප්‍රශ්න කරන්නත් පුළුවන් ඒක ඇතුලේ. දිලිත්ලාගේ කොන්ද ප්‍රශ්න කරන්නත් පුළුවන් ඒක ඇතුලේ. දිලිත්ලාගේ ඇතුලේ හැංගිලා ඉන්න සතා එළියට පයින් එකත් ඒකෙන් පේනවා. ඕගොල්ලෝ ඇතුලේ ලොකු බරපතල තිරිසනෙක් හැංගිලා ඉන්නවා. හරි, ඒතකොට ඕගොල්ලෝ වියරු වැටුනහම ඕගොල්ලෝගේ තිරිසනා පයින්ව එළියට. ඕගොල්ලෝ සුදු ඇඳගෙන සભ્યත්ව රාජ්‍ය ගැන කතා කර කර, හරි, හැබැයි ඔයාලගේ තිරිසනා ඔගොල්ලන්ට ඉවස ගන්න බැරි වෙලාවේදී ඔගොල්ලෝගේ තිරිසනා එළියට පනිනවා. දැන් හරිනි අමරසූරිය ගැන දිලිත් ජයවීර කතාවක් කියනවා. එතනදී දිලිත් ජයවීර කියන්න ඕන එක කෙලින් කියන්න බැරුව තෙපර බානවා. අපේ භාෂාවෙන් කියනවා නම් නිකන් අපි කියන්නේ කතාවට කියන්නේ රෙනවා කියලා එකක් මොනවද කියාගන්න බැරුව. එහෙම රෙනවා. එතකොට ඒකට හේතුව දිලිත් කියනවා මේ හරිනි අමරසූරිය කියන්නේ ලංකාවේ සભ્યත්වයට ගැළපෙන කතක් නෙවෙයි, ශ්‍රී ලාංකික කතක් නෙවෙයි. ඔව්, ඕගොල්ලෝ ශ්‍රී ලාංකික
ද නැද්ද කියලා බලලා තමයි ඉතිහාසයේ ඕගොල්ලෝ දේශපාලනය කරේ. දැන් බැසිල් රාජපක්ෂ ශ්‍රී ලාංකික කතක්ද එතකොට? ඕගොල්ලෝ මේ ඇමරිකන් පුරවැසියෝ ගෙනල්ලා මේ ඇමතිකම් වල වාඩි කරේ. ගෝඨාභය රාජපක්ෂ ඈ එහෙම කතක්ද ශ්‍රී ලාංකේ? දිලිත් මහත්තයෝ මේ හරිද? ඒක නෙමෙයි, ඒක මම කියන්නේ ඒක අතිශය තිරිසන් භාවයක් තියෙනවා. ඒ තමයි මේ ඒකේ දිලිත් ජයවීර ඉස්මතු කරන්න හදන කාරණාව අපිට තේරෙනවා. හරි, හැබැයි අපි ඒක ආයේ ඉස්මතු කරලා දෙන්න ලෑස්තිත් නැහැ. හරි, දිලිත්ට කියා ගන්න බැරි වෙච්ච එක අපි කියන්න ඕනේ. හැබැයි දිලිත් ජයවීර මහත්තයා මේ ට්‍රයි කරනවා කියන්න මේ හරිනි අමරසූරිය මේ පවුල කියන ඒකකයේ විශ්වාසක මං හිතන්නේ තුමිය ඔය අවිවාහකයි කියන එක පාවිච්චි කරලා වෙන එකක් කියන්නනේ මේ හදන්නේ. හරි, අපි දිලිත්ට කියන්න කැමතියි කරුණා කරලා පළවෙනිම එක තමයි සભ્યත්ත රාජ්‍යයේ පළවෙනිම එක තමයි අනුන්ගේ නිදින කාමර වලට එබෙන්නේ නැති එක. හරි, අනුන්ගේ නිදින කාමර වලට එබෙන්න පුරුදු වෙන්න එපා. අඩුම තරමේ නිකන් ඔයාට මේ රටේ ජනාධිපති වෙන්න බෑ කියලා නම් අපි දන්නවා. ඔයාට නිකන් පළාත් සභා මන්ත්‍රී කෙනෙක් හරි වෙන්න ඕන නම් ඔයාලා හදන සભ્યත්ත රාජ්‍ය ඇතුලේ අනික් මිනිස්සුගේ නයිටි උස්සලා බලන්නයි නිදින කාමර වලට එබෙන්නයි අනික් මිනිස්සු ඇඳවල් උඩ නිදින විදිහ කල්පනා කරනවටයි වඩා මේ රටේ මිනිසුන්ට වැඩ තියෙනවා. මේ රටේ මිනිස්සු ඔප්පු කරලා තියෙනවා ඔයගොල්ලෝ ඒ හදපු දේශපාලන සංස්කෘතිය ඉවරයි කියලා. මට මම මේ හරිනි ගැන නෙවෙයි කතා කරන්නේ. ඕගොල්ලෝ තවදුරටත් අර නරාවලෙන් ජරාගොඩෙන් ගොඩෙන්න බැරුව ඒ මඩවලේම පිනුම් ගහන හැටි දැකලා දැන්වත් පොඩ්ඩක් තේරුම් ගනිලා ඒ සංස්කෘතිය ඉවරයි. ඒක තමයි පහුගිය 21 වෙනිදා මේ රටේ මිනිස්සු පරාද කරේ. දැන් ඕකේ සමහරු වෙන කතාවක් කියන එකත් මම කියන්න. දිලිත් කලේ නෙගටිව් මාකටිං වැඩක් කියලා අපි ඒකට පස්සෙමුකෝ. ඒ සංස්කෘතිය ඉවරයි. අනිත් එක තමයි අර ටිමාගේ කවියකින් මම පටන් ගත්තේ හේතුවක් ඇතුව. ඔය වැඩේම ඕගොල්ලෝ විපක්ෂයේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහට කරානේ. හරි, පොහොට්ටු එවුන් අවුරුදු ගාණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ රාජපක්ෂවාදීන් අවුරුදු ගාණක් රනිල්ට මොනවද කිව්වේ? රනිල්ගේ ලිංගික ජීවිතේ ප්‍රශ්න කරා, රනිල්ට ළමයි නැති එක ප්‍රශ්න කරා. හරි, විවිධ දේවල් කිව්වා. අන්තිමට උඹලා ගිහිල්ලා කුක්කෝ වගේ උඹලාගේ සෙට් එකම රනිල් ගාව බඩ ගෑවා, ධන ගෑවා, පින්සෙන්ඩුණා, ඇමතිකම් ගත්තා. රනිල්ව ඉස්සරහට දාගෙන ආයි ඇමතිකම් ගන්න බැලුවා. මේ අන්තිම මොහොතේ ඡන්දේ දිනා ගන්න බැලුවා. ඒ මනුස්සයා ඒව තමයි බං මේ අතීතයේ මිනිස්සුන්ට පාඩම් උගන්වනවා කියලා කියන්නේ. හරි, රනිල් වික්‍රමසිංහ ගැන අපිට වෙන විවේචන තියෙනවා. අපි ඕන තරම් ජනල් එකේ ඒවා කතා කරලා තියෙනවා. හරි, අපි මේ කතා කරන්නේ දේශපාලනයේ ඇතුළට මේ චීත්ත ආවහම, මිනිසුන්ගේ නිදින කාමර වලට එබෙනෙවුන් ආවහම, ගෑනුගේ නයිටි උස්සලා බලනෙවුන් දේශපාලනයට ආවහම වෙන දේ. එදා රනිල් වික්‍රමසිංහගේ ලිංගික ජීවිතය, පවුල් ජීවිතය, දරුවෝ නැති එක ප්‍රශ්න කරපු උඹලට අන්තිමට රනිල් ගාව දණින් වැටෙන්න උනා නේද? හරි, ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? මේ රටේ දේශපාලන ඒ උඹලා ඒ කරපු සියල්ල තමයි මේ 21 වෙනිදා මේ රටේ මිනිස්සු පරාද කරේ. අනිත් එක තමයි ඇත්තටම දිලිත්ලා ලොකු සල්ලිකාරයෝ තමයි මේ රටේ. දිලිත්ලා මේ රටේ ලොකු ව්‍යාපාරිකයෝ තමයි. හැබැයි මම මේ සමාවයලා මම මේක කියනවට දිලිත්ලාගේ ඒ වගේ වොයිස් කට් දැක්කහම මට පුද්ගලිකව මං ගැන මාර ආඩම්බරයක් ඇති වුණා. කියන උඹලට තරම් සල්ලි නැති වුණාට. හරි, අපි තාම සමහර විට මේ දෛනික ජීවිතය ගත කරගන්නත් අපි සටන් කරාට ආර්ථිකෙත් එක්ක. හරි, උඹලට වැඩිය අභිමානයක් තියෙන මිනිස්සු අපි. අපි මේ රටේ මම අර පටන් ගන්නකොට කිව්වා වගේ මේ රටේ දේශපාලඥයෝ අතිවිශාල ප්‍රමාණයක් අපි විවේචනය කරලා තියෙනවා දේශපාලනිකව. හරි, අපි කිසි එකෙක්ගේ පෞද්ගලික ජීවිතේට අද වෙනකන් එබිලා නැහැ. අපි අනාගතේ බෙන්නෙත් නැහැ. දේශපාලනේ වෙනයි, මිනිස්සුගේ පෞද්ගලික ජීවිත වෙනයි. හරි, දිලිත්ලාට සල්ලි තිබ්බට ඔය මොනවද නීති විද්‍යාලේ ඉගෙන ගත්තා කියලා කිව්වට ඒ මොනව තිබ්බත් උඹලගේ සදාචාරය බල්ලන්ගෙනුත් පල්ලෙහා තියෙන්නේ කියන එක ඔප්පු කරලා පෙන්නමින් ඉන්නවා. අනිත් එක තමයි තමන්ට කවුරු හරි ගැන විවේචනයක් තියෙනවා නම් ඇයි ඔය වටේ යන්නේ අරවා මේවා මේ පවුල් ඒකකයේ විශ්වාස කරන්නේ මේ ලංකාවේ සભ્યත්වයේ විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික කතක් නෙවෙයි කොන්දක් තියෙනවා නම් කියන්න තියෙන එක කෙලින් කියන්න පුළුවන් ඉන්න පැදලි ජයවිලට එහෙමත් බෑ. හරි, ඒක කියන්න දන්නේ නැහැ. හද කතා කරන සભ્યත්ව මේ සමාජය කියලා එකක් ගැන කතා කර කර මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට එබෙනවා. ඉතින් අපිට මේ එකාතකට මේ සමහරු මෙන්න මෙහෙම ඕක ගැන කියනවා. ඒකේ පොයින්ට් එකක් නැත්තේත් නෑ මේ. ඔය දිලිත් හදන්නේ
දැන් NPP එකට ලොකු රැල්ලක් තියෙනවා NPP එක ආණ්ඩුව අරගෙන ඉන්නවා මේක පොයින්ට් එකක් තියෙනවා මේ කියන එකේ දැන් NPP විරෝධිය ටිකක් ඉන්නවනේ පොහොට්ටුවට ඡන්දේ දීපු සජිත්ට ඡන්දේ දීපු රනිල්ට ඡන්දේ දීපු NPP එකත් එක්ක විරුද්ධ කොට්ටාසයක් එතකොට NPP එකේ හොඳම හතුරා වීම තුලින් දිලිත් හිතනවා වැඩියෙන්ම NPP එකට ගහන්න පුළුවන් කැතම ජරාම නින්දිතම ක්‍රමයට ගැහුවාම දිලිත් හිතනවා දිලිත් මේ ફોકસ කරන්නේ NPP එකට දෙන ඡන්ද ටික නෙවෙයි දිලිත් කල්පනා කරනවා NPP එකට රිදෙන්න නින්දිත විදියට කැත විදියට ගැහුවාම NPP විරෝධියු ටිකක් ඉන්නවනේ එළියේ පොහොට්ටුවට ඡන්ද දීපු ඒ ටික දිලිත් වටා එකතු වෙයි කියලා ඇත්තම දිලිත් මේ චැලෙන්ජ් කරන්නේ NPP එකේ වෝට් එකට නෙවෙයි දිලිත් මේ පැත්තේ ඉඳගෙන අර අපි කියන්නේ නෙගටිව් මාකටින් කියන්නේ මේ පැත්තේ ඉඳගෙන UMP සජබේ පොහොට්ටුවේ ඡන්ද ටික දිලිත්ගේ පැත්තට ගන්න දිලිත් හිතනවා මේ රටේ මිනිස්සු හිතනවා කියලා NPP කර නින්දිත විදිහට ගැහුවාම අඩෝ මරු දිලිත් මාර පොරක් අන්න දෙනවා අනුරලාට දුවන්න අන්න දෙනවා හරින්ලාට දුවන්න අපිත් ගිහලා දිලිත් එක්ක එකතු වෙන්න ඕනි කියලා අර එළියේ ඉන්න ඉතුරු ටික දිලිත් එකතු වෙයි කියලා මං කියන්නේ එහෙම එකතු වුණාම කියමුකෝ මොකටද මහත්වෝ මොකටද මහත්වෝ අනුන්ගේ නිදියන කාමර වලට රිංගලා ජනාධිපතිකම් අරන් චීත් ඇඳන් ජනාධිපතිකම් අරන් අනුන්ගේ නයිටි උස්සලා ජනාධිපතිකම් අරන් මොකටද හරි සහ මේ දිලිත් විකල්පයේ වීරයා වෙන්න හිතනවනම් විකල්පයේ වීරයා වෙන්න හිතනවනම් දිලිත් ඔය දන්න මාර ඇඩ්වර්ටයිසින් දන්නවා කියලා කියනවනේ මට නම් තේරෙන එක තමයි දිලිත්ගේ ඇඩ්වර්ටයිසුනුත් ඉවරයි ඒකත් යල්පැන ගිහිල්ලා දිලිත් අඩුව තරමේ මේ මොහොතේ මේ රට ඉල්ලන දේශපාලන ආකෘතිය කියව ගන්න බෑ. ඔය ජාතිය ඒවා කියපු යෝ ඔක්කොම මේ ක්‍රමයේ විසින් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ මහත්වෝ. ඉතුරු ටික බලාගත්ත හැකි මේ නොවැම්බර් මාසේන පාර්ලිමේන්තු මැතිවරණේ. හරි මේ රටේ මිනිස්සු කොච්චර මේ උඹලා ඔය ගේන්න හදන සංස්කෘතිය යල්පැන ගිය එකක් ඒක ප්‍රතික්ෂේපිත එකක් කියන එක දැන් මේකෙන් තේරුම් නැත්තම් නොවැම්බර් මාසේ ඉතුරු ටික බලාගත්ත හැකි. හරි ඒ හින්දා මේ එක පැත්තකින් අපි දිලිත් අනුකම්පා කරනවා එක පැත්තකින් අපිට දිලිත් ගැන හිනා යනවා හරි අනිත් පැත්තෙන් දිලිත්ලා හදන්න ගිය සබ්යත් රාජ්‍ය දිලිත්ලාගේ කොන්ද කියන්න තියෙන දේ කෙලින් කියා ගන්න බැරි ඇඹරෙන හරි සහ මේ මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට එබෙන දේශපාලනය තුලින් මං හිතන්නේ මෙච්චර කල් දිලිත් ගැන කියෝ ගත්තේ නැති කෑල්ලක් අපි කියෝ ගත්තා දැන් බලන් ගියාම දිලිත් ජයවීරට හොඳටම ගැළපෙන්නේ විමල් වීරවංශලා තමයි මොකද මේ විමල් වීරවංශලත් ඉතිහාසයේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය ලිංගිකත්වය ඕවනේ ප්‍රශ්න කර කර හිටි. හරි. ඉතින් ඔය හරි. ඔය ඕනම කට්ටිය තමයි එක කණ්ඩායමකට එකතු වෙලා ඉන්නේ. ඔහොම කරගෙන ගිහිල්ලා බලන්න මට තියන්නේ මේ කාතකට මට තියෙන සන්තෝෂය. ඔය මතවාද දරපු එවුන් සාමාන්‍ය ලංකාවේ දේශපාලනේ අවුරුදු 30ක් 40ක් ඔය මතවාදත් එක්ක දේශපාලනේ කරානේ. හරි. දිලිත්ලා දේශපාලනේට ඇවිල්ලා අවුරුද්දෙන් දෙකෙන් අතු ගෑවිලා යනවා. හරි. ඒ ගානට මේ යල්පැන ගිය සංකල්පත් එක්ක හරිම එක අතකට මේ මම මේ හරි අප්‍රසන්න හැඟීමකින් මේ කතා කරන්නේ. ඒකයි මේ සමහර වෙලාවට ටිකක් නරක විදියට කියවෙන්නේ. හරිම අප්‍රසන්න හැඟීමකින් මම කතා කරන්නේ මිනිස්සු දේශපාලනයේදී කොච්චර සල්ලි තිබ්බත් කොච්චර උගත්කම තිබ්බත් කොච්චර ව්‍යාපාර තිබ්බත් ඔය ලෙවල් එකට වැටෙන එක කුල්ල කුජීතයි පජාතයි මහත්තයෝ. ඒක තමයි ඇත්ත. ආයිත් මතක් කරගන්න රනිල් වික්‍රමසිංහට ඔවා කියපු එවුන්ට අන්තිමට වෙච්ච එක. හරි. ඔයාලට එහෙමවත් ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ මොකද මං හිතන්නේ ඔයාලා මේ අනාගතේ කිසි තැනකට වද්ද ගනී කියලා ඉතිහාසයේ ඕගොල්ලෝ වැඩ කරපු දේශපාලඥයෝ ඕගොල්ලෝ ව්‍යාපාර සඳහා උදව් ගත්ත දේශපාලඥයන්ට ඕගොල්ලෝ අද ස්ටේජ් එකකට කියන දේවල් ගත්තාම මේ ඔයාලට දේශපාලනේ කොහෙවත් ආයේ අනාගතේ ඉඩක් හැදෙයි කියලා අපිට හිතෙන්නේ නැහැ ඒ නිසා වේගයෙන් මතු ගෑවිලා යන එක්කෙනා ඔයා බවට පත් වෙන්න පුළුවන් මේ ප්‍රකාශය දැක්කට පස්සේ දිලිත් ගැන මොනවා හරි අංශු මාත්‍ර ඉමේජ් එකක් මං ගැන තිබ්බනම් අඩුමතර මේ ව්‍යවසායකයෙක් විදිහටත් මූ මරු පොරක් කියලා මං දැන් තීරණය කළා කොච්චර සල්ලි තිබ්බත් මොන ව්‍යවසායකයා වුණත් බං සතා එළියට පැන්නාම ඌ සතෙක්. ඒක අපිට කියන්න තියෙන්නේ සමාවෙන්න හිතරිදුනා නම්. දැන් අපි කතා කරමු මේ විපක්ෂයේ කණ්ඩායමට මොකද වෙලා තියෙන්නේ කියන එක. මුලින්ම කියන්න ඕනේ ඉතාම වගකීමෙන් අපි කියන්න කැමති මේ රටේ හොඳ විපක්ෂයක් තිබිය යුතුයි. ඒ ගැන කිසි වාදයක් නැහැ. මේ රටේ ඉන්න 1,71,00,000 ඡන්දදායකයෝ ඊළඟ මහ මැතිවරණයේදී NPP එකට ඡන්දෙ දීලා 225ම NPP එකෙන් පත් කරන්න කියන එක එහෙම නෙවෙයි අපි මේ කියන්නේ. අපිට ඕනේ හොඳ විපක්ෂයක්. හරි. ඒ හින්දා විපක්ෂයේ කණ්ඩායම්
මහමැතිවරණයට එන එක තරඟකරණ එක ආණ්ඩුවට හොඳ පීඩනයක්, ආණ්ඩුවට ආණ්ඩුවේ වැරදි පෙන්වලා දෙන්න පුළුවන් විපක්ෂයක් මේ රටේ තිබීම කොයි එකටත් හොඳයි. එනිසා අපි මේ විපක්ෂය ගැන බොහොම සාධනීය තැනක ඉඳලා තමයි අපේ මේ සාකච්ඡාවද ගෙනියන්නේ. කතාවක් තියෙනවානේ අර වලකට වැටීම මොළයට හොඳයි කියලා. වලකට වැටීම මොළයට හොඳයි කියලා. එතකොට දැන් මේ මැතිවරණ පරාජයේ UNP එක සජබ පොහොට්ටුව ලොකු වලකටනේ වැටුනේ. දැන්වත් මේ UNP එකේ සජබේ මොළේට මේ වලට වැටීම හොඳ වෙන්න ඕනේ කියලායි තමයි අපි කල්පනා කරන්නේ. පුරවැසියෝ විදිහට රටක් විදිහටත් ශක්තිමත් විපක්ෂයක් දෙයක් කතා කරන්න පුළුවන් තැනුම් තේරුම් තියෙන මොළේ තියෙන විපක්ෂයක් බිහිවීම රටකට හොඳයි. අපිට තියෙන ප්‍රශ්නේ තමයි 21 වෙනිදාට කලින් 20 වෙනිදා වෙනකන් සජිත් ප්‍රේමදාසට බෑ, සජිත් ප්‍රේමදාස මෝඩයි, සජිත් ප්‍රේමදාස ගොබ්බයි, සජිත් ප්‍රේමදාසට නායකත්ව ගුණාංග නැහැ, ආපි සජිත් එක්ක යන්නේ කියපු එවුන් මේ 22 වෙනිදා ඉඳලා මොකද මේ සජිත් ප්‍රේමදාසත් එක්ක ආයි සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය. දැන් ලැජ්ජ නැතුව මේ යකෝ පැය හත අඩුම තරමේ පොඩ හිටපල්ලකෝ මං, අපිට මේක අමතක වෙනකන්වත් මේ අපිට ලැජ්ජයි උඹලට නෙවෙයි. උඹලට අවුලක් නැහැ කියලා අපි දන්නවා. අපිට ලැජ්ජයි දෙනවා මං ප්‍රවෘත්ති බලනකොට මේ මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් කියනවා අපි මේ එක්වතු වෙලා UNP එකයි SJB එකයි එකතු වෙලා ශක්තිමත් ගමනක් අපි අනාගතේ යන්න බලාපොරොත්තු වෙනවා. ජනතාව ඉල්ලන්නේ එහෙම එකක්. දැන් මේ චූන් වෙලා තියෙන්නේ මොකද දන්නවද? මේගොල්ලෝ මේ හදිසිය චූන් වෙලා තියෙන හේතුවත් මං කියන්න. මේගොල්ලෝ දැන් ගණන් හදලා බැලුවා ප්‍රතිශතාත්මකව අනුරට තියෙන්නේ 42%. හරි, එතකොට විරුද්ධ පැත්තේ විශාල ප්‍රමාණයක් විරුද්ධව ඉන්නවා. දැන් මේගොල්ලෝ හිතනවා දැන් අපි ටක් ටක් ගාලා එකතු වුණොත් එහෙම මහමැතිවරණයේදී අපිට නිකන් පාර්ලිමේන්තුව දිනා ගන්න පුළුවන් වගේ එකක් තමයි හිතන්නේ. ඒගොල්ලෝ එහෙම හිතන එක සාධාරණයි සහ ඒක හොඳයි. ඒක අනුරටත් ඒක චැලෙන්ජ් එකක්. NPP කටත් ඒක චැලෙන්ජ් එකක්. ඒ තමයි මහමැතිවරණයේදී 113 ඉක්මවා ගන්න නම් හරි පොරොන්දු වෙච්ච දේවල් මේ දවස් මේ කාලය ඇතුළත මහමැතිවරණය වෙනකන් කරන්න වෙනවා. හරි, එතකොට මිනිස්සුන්ගේ අපේක්ෂා කොයිතරම් දුරට ඉටු කිරීම සඳහා NPP එක වැඩ පටන් ගන්නවද කියන එක මත තමයි මහමැතිවරණයට NPP එකේදී හම්බෙන ආසන ගාන තීරණය වෙන්නේ. මොකද අපි අර හැමදාම කිව්වා වගේ මිනිස්සු NPP එකෙන් මේ හදිසිය පෙට්‍රල් රුපියල් 100 කරන්න, පාන් රුපියල් 50 කරන්න ඉල්ලුවේ නැහැ. දීර්ඝ කාලීන සැලසුම් සඳහා ෆවුන්ඩේෂන් එකක් ඉක්මනට NPP එක දායි කියලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒ ෆවුන්ඩේෂන් එක මේ දවස් මහමැතිවරණේ එන්න කලින් දාන්න වෙනවා. එතකොට එහෙම නොදා හිටියොත් NPP එකටත් සෑහෙන තරගයක් විපක්ෂයෙන් දෙයි. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් මේක සුබවාදී. විපක්ෂයේ එහෙම ෆයිට් එකක් දෙනවා නම් එකතු වෙලා. හරි, NPP එකටත් සිද්ධ වෙනවා. ඒ ටික මහජනයා වෙනුවෙන් ඉටුකරන, එහෙම ඉටු කරලා ඔගොල්ලෝ 113 ගන්නවා නම් ඒක මරු. හරි, හැබැයි මේ විපක්ෂයේ එකතු වෙනවා කියන එකේ අපිට තියෙන අපේ අදහස තමයි මේ ආයි අර එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති මෙලෝ රහක් නැති අපේ භාෂාවෙන් කියනවා නම් ඒ අපි මේ විශේෂයෙන් දැන් මේ වෙලාවේ ප්‍රධාන විපක්ෂයේ සජිත් ප්‍රේමදාසනේ, අපි ආයිත් මේ කියනවා සජිත් ප්‍රේමදාසට කරුණා කරලා ඔය එන එවුන් අරගෙන මේ වැඩේ තිබ්බ තැනුත් පල්ලෙහාට ඇදලා දාගත්තොත් ඔයා හෙන ගොන්. හරි, එහමයි අපිට කියන්න තියෙන්නේ. මොකද කැම්පේන් එක අල කරගත්තෙම සජිත්ට තිබ්බනම් මොනවා හරි රැපෝ එකක් ඒක ඉවර කරගත්තෙත් හරි ඔය පොහොට්ටුවෙන් ආපු එවුන් අරගෙන ප්‍රමිතියක් නැතුව අන්තිමට ගීතා කුමාරසිංහල වගේ මිනිසුත් ඔයාගේ ස්ටේජ් එකේ වීරයෝ වුණා. හරි, ජනතාව බරපතල විදිහට ප්‍රතික්ෂේප කරපු කැරක්ටර්ස් කොච්චර ඔයා අන්තිමට මේ හදිස්සිය ළඟට ගත්තද. හරි, ඒ හින්දා මේ ගැරණීට භූමිතෙල් ගහලා වගේ 17 හතර වටේ දුවන එවුන් ඔක්කොම එකතු කරගන්න එක නෙවෙයි වැඩේ. ජනතාව දැන් ඉල්ලනවා, ඒ වෙනස තමයි ආයි අපි කියන්නේ මේ 21 වෙනිදා මිනිස්සු ඉල්ලුවේ හොඳ ආණ්ඩුවක් වගේම හොඳ විපක්ෂයක්. හොඳ ආණ්ඩුවක් වගේම හොඳ විපක්ෂයක්. ඒ නිසා පරණ හොරු සාම්ප්‍රදායිකව මන්ත්‍රීකම් මන්ත්‍රී කටු දරපු එවුන් ඔක්කොම ආයි ලිස්ට් වලට පුරවගෙන තිබ්බටත් වඩා පජාත කරගන්න නැතුව මේ රට ඉල්ලන දේශපාලන සංස්කෘතිය සජිත් ප්‍රේමදාස මහත්තයා තේරුම් ගත යුතුයි. මේ රටේ මිනිස්සු වෙනස NPP එකෙන්ම වෙනස වෙන්න ඕන කියලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනස, ඒ සංස්කෘතිමේ වෙනස, ඒ ආර්ථික වෙනස සජිත් ප්‍රේමදාසට කරන්න පුළුවන් නම් මිනිස්සු සජිත් ප්‍රේමදාසවත් පිළිගනි. හරි, දැන් මේක මේ අපි ආයේ
සජිත්ත තියෙන අමුතු ලව්හයකට කියන එකක් නෙමෙයි අපි පුරවැසියන්ගේ පැත්තේ ඉඳලා කතා කරන්නේ. අපිට ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් ඕනේ පුරවැසියෝ විදිහට. හරි සහ අපි හිතමුකෝ NPP එක mantri duhura 113ක් ගන්නකොට අනිත් පැත්තෙන් තව අපි නිකන් හිතමුකෝ 113ක් ගන්නව හෝ ඊට වැඩි වෙයි හෝ අඩු වෙයි අපි හිතමු 113යි ගන්න කියලා. එතකොට විපක්ෂයට තව 112ක් එනවනේ. ඒ 112 විපක්ෂයට එන 112ත් හොඳ මිනිස්සු ටිකක් වෙන්නයි අපිට ඕනේ. හරි මේ රට වෙනුවෙන් හැංගීමක් තියෙන හොඳ දෙයට හොඳයි කියන ආණ්ඩුවට උදව් කරන්න ඕන වෙලාවේ උදව් කරන බුරවැසියෝ ගැන හිතන එහෙම නැතුව නැවත ගම්වල අර සාම්ප්‍රදායිකව හැමදාම ඡන්ද ටික අරගෙන ආපු ඡන්දී පස් කපපු යවුනුයි හොරුයි මංකොල්ලකාරයෝයි හරි ඕගොල්ලෝ එකතු කරගෙන ආයිනම් ලැයිස්තු හදන්න එපා සජිත් මහත්තයෝ. සම්මජාතියට ආණ්ඩුවක් ගන්න වෙන්නේ නැහැ. හරි සහ මේක ඇතුළේ මේ තව දුක හිතෙන කතාවකුත් තියෙනවා. ඒ තමයි මම එක නමක් විතරක් උදාහරණයට ගන්නම්. නම් ගොඩාක් කිව්වහම මේ මම මේ කියන එක පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන් හින්දා. දැන් මේ විපක්ෂය මේ ගානට ගැරණින්ට භූමි තෙල් ගහපු පන්නේ හතර වටේ දුවනකොට රටට අහිමි වෙන වැදගත් මිනිස්සු ටිකකුත් ඉන්නවා විපක්ෂය ඇතුලේ. හරි පුද්ගලිකව මම ඒක නම එක නමක් කියන්නම්. මම පෞද්ගලිකව මේක ගැන වගකීම මම බාර ගන්නවා. එක නමක් විතරක්. ඒ තමයි හර්ෂද සිල්වා වගේ මිනිස්සෙක් ගත්තොත්. තව ඉන්නවා කීප දෙනෙක්. අපි හර්ෂද සිල්වාගෙන් යමුකෝ. හර්ෂද සිල්වා වගේ මිනිස්සෙක් ගත්තොත් මේ සජබ හෝ UNP එක හෝ මේ විපක්ෂයේ කෙලින පිස්සුව ඇතුලේ හර්ෂද සිල්වා වගේ මිනිහෙක්ගේ දේශපාලන ආස්ථානය අභියෝගයට ලක් වෙන එක හරි අපරාධයක්. හර්ෂද සිල්වා වගේ මිනිස්සෙකුට අර ඒ කුල්ල කුජීත කණ්ඩායම ඇතුළෙම දාලා හර්ෂද සිල්වාවත් ඒ ගණයට දාලා ලංකාව දේශපාලනය ඇතුළේ එහෙම සලකන එක අපරාධයක්. මේ එක නමක් විතරයි තව ඉන්නවා. හරි ඒ හැමෝගෙනම මට වගකීම් ගන්න බැරි හින්දා මම ඒ නම් කියන්නේ. එහෙම අපිට කියන්න පුළුවන් නම් 10ක් විතර ඉන්නවා පාර්ලිමේන්තුවේ. මම හර්ෂව විතරක් උදාහරණයට ගත්තේ ඒ නිසා. ඒතොර මේ හර්ෂලා වගේ මිනිස්සුන්ට මේ විපක්ෂය මේ කරන ගොන් දියාරු තක්කඩි වැඩේ හින්දා හර්ෂලා වගේ මිනිස්සුන්ට මිනිසුන්ගේ මේ රටට ගන්න තියෙන මොනවා හරි වැඩක් තියෙනවා නම් ඒ වැඩේ අහිමි වීම රටක් විදියටත් අපරාධයක්. දැන් මේක කිව්වහම සමහරවෝ මෙහෙම කමෙන්ට් කරනවා සහ මට මෙන්න මෙහෙම බනිනවා. අනේ පළයන් බයි යන්න හර්ෂ කියන්නේ රනිල්ගේ ආණ්ඩුවෙත් හිටපු එකෙක් හජිත්ගෙත් එක්ක හිටපු එකෙක් වගේ ඒවා කියන්න ගන්නවා. ඒවා පදනම් විරහිත ගොන් කතා. ඒකට හේතුව තමයි ඔය මේ අනුර කුමාර දිසානායක 156ක් දැන් ඔය අනුර කුමාරට ඡන්දෙ දීපු අය තමයි ඔය චෝදනා කරන්නේ. උඹලට හර්ෂ ලොකු වුණාට අපිට හර්ෂ ලොකු නෑ. ඔවුන් UNP කාර්යෝ වගේ ඒවා කියන්න එපා. ඒකට හේතුව අන්තිම මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහත්තයා ගත්තේ 416,000යි ඡන්ද. මේ සැරේ 156ක් ගත්තා. ඒ 416,000 අයින් කරාම ඉතුරු 150 ගානම UMP එකේ පොහොට්ටු හිටපු යවුන් තමයි. හරිද? ඒ නිසා UMP එකේ හිටපු යවුන් එපා, සජබේ හිටපු යවුන් එපා. එහෙම නෙමෙයි අපි මේ කියන්නේ. ඒ මිනිසුන්ගෙන් තමයි මේ බලවේගය හැදුනේ. ඒ නිසා අතීතයේ කාට හරි ඡන්දෙ දීපු වුන් අතීතයේ විකල්ප කණ්ඩායම් එක දේශපාලනය කරන වුන් තලාපෙලා දේශපාලනයෙන් අතුගා දැමිය යුතු වගේ එකක් හිතන්න එපා. උන් තමයි ඊළඟ මොහොතේ මේ වෙනස කරන්නත් උඹලත් එක්ක එකතු වුනේ. ඒ නිසා හැම මිනිහෙකුටම ඉතිහාසයේ මිනිස්සු දේශපාලනය කරපු තැන් තියෙනවා. අපිත් දැන් ඔය අපිටත් හිටපු ගමන් කමෙන්ට් කරනවා උඹ හවල් එකක් ඉස්සර දේශපාලනය කරා නේද? එහෙම අපි නෑ කියලා නෑ. ඔව්. දෙයියනේ අපි ඕන තරම් කියලා දිනවා. අපිට හංගන්න දෙයක් නෑ. ඕනතරම් අපි කියලා තිනවා අපි දේශපාලනය කරේ කොහෙද කොයි පක්ෂවලද එහෙම අපි කියලා තිනවා. කිසි අවුලක් නැහැ. අපි ඒක ලැජ්ජත් නැහැ, බයත් නැහැ. අපි ලැජ්ජ වෙන්න සහ බය වෙන්න ඕනේ. හොරකම් කරලා තිනවනවා නම්, පගා ගහලා දෙනවා නම්, කොමිස් සරන් දෙනවා නම්. හරි. ඉතින් හර්ෂද සිල්වා වගේ මිනිහෙකුටත් ඒ දේශපාලන ආස්ථානේ ලංකාවේ දේශපාලනය ඇතුලේ කොහේ හරි තිබුණා නම් හොඳයි. මම කියන්නේ ඒක NPP එකට ගන්න ඕනේද කියන එක නෙවෙයි. හැබැයි විපක්ෂයේ පැත්තේ ඉඳලා බැලුවාම විපක්ෂයේ මේ ගහන බුලේ හැටියට හරි මේ එක එක පිස්සෝ දාගෙන මේ කෙරෙන පිස්සුවේ හැටියට හර්ෂලා වගේ සහ මගේ ලැයිස්තුවේ තව ඉන්නවා එහෙම 8ක් 9ක්. ඒ මිනිස්සු ටික මේ සුනාමිය ඇතුළෙම මේ කුණාටු ඇතුළෙම දේශපාලනයේ ඇතුළෙම දිය වෙලා ගියොත් ඒක හරි අපරාධයක්. ඒක හරි අපරාධයක්. ඒ නිසා එක්කෝ සජිත් ලඩුම තරමේ ඒ මිනිස්සු ගැන හිතන්න ඕනේ. නැත්නම් ඒ මිනිස්සු ගැන හිතන්න ඕනේ. හරි හර්ෂලා වගේ මිනිස්සු එක්කෝ Taman ගැන හිතන්න ඕනේ. නැත්නම් සජිත් වගේ මිනිහෙක් තමන් ගාව ඉන්න ඒ වගේ මිනිස්සුන් ආරක්ෂා කරගෙන ඒ මිනිස්සුන්ගේ ගෞරවය රැකෙන විදිහට දේශපාලන ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. නැත්තම් හරි පව්. මොකද හේතුව පහුගිය ඉලෙක්ෂන් එකෙත් අපි දැක්කා මිනිස්සු එළියේ කතා වුණේ
සජිත් ආණ්ඩුවක් ගත්තොත් හර්ෂ, එරාන් වගේ මිනිස්සු මේ මොනවහරි වැඩක් කරයි වගේ අදහසක් මිනිස්සු තිබුණන්. ඇතර මිනිසුන් එහෙම සමාජ පිළිගැනීමකුත් යම් ප්‍රමාණයකට තියෙනවා. ඉතින් ආයි දැන් පොහොට්ටු එවුන් එන්න හදනවා, UMP එක එවුන් එන්න හදනවා, රජ බෙවුන් දැන් මුන් එකතු වෙලා ආයි කොහොමත් සෑහෙන ආතල් එකක් අපිට මහමැතිවරණෙදි දෙන සයිස්යක් තියෙන්නේ. එකම දේ මට පේන එක දෙයක් ඕනනම් මං කියන්න, උඹලා ආයි මේ කරන මැජර ගොන් එකතු වීම, මේ කරන ප්‍රකාශ මාධ්‍ය ඉස්සරහ ඇවිල්ලා, සහ ඔය ගොබ්බියෝ ටික දාගෙන කලින් කලා වගේ ගොන් කැම්පේන් එකක් ප්ලෑන් කරලා කරාම මේ සැරේ NPP එකට ලේසි. ගිය පාර උඹලා දෙතුන් පොලක හිටපු ඉඳ දෙතුන් පොලක් පරාද කරන්න උනානේ. දැන් මේ සැරේ උඹලා ඔක්කොම එකට එකතු වෙලා ඇවිල්ලා එකට මරදින්න තමයි ඔයා හදන්නේ. NPP එකට ලේසි. එතකොට එක කට්ටියයිනේ පරාද කරන්න තියෙන්නේ. හරි, අර කතාවට කියන්නේ එකට තියලා පරද්දනවා කියලා. දැන් එහෙම එකට එකට හිටගෙන පරදින්න තමයි ඔය ලෑස්ති වෙන්නේ. ඒ හින්දා කාරුණිකව අපි ඉල්ලනවා. හරි, අපිට හොඳ විපක්ෂයක් ඕනේ. හැබැයි ඒක ඔලු තියෙන, තේරුමක් තියෙන, දැනුමක් තියෙන මිනිසුන්ගේ හදිච්ච විපක්ෂයක් වෙන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් මොනවහරි ශක්තියක් ගන්න පුළුවන් මිනිස්සු ටික ඇතුළත්. පරණ දේශපාලන සංස්කෘතිය ඉවරයි කියලා අපි කියන්නේ. මේ 21 දුන්න පණිවිඩයේක ආයි පරණෙවුන් ගෙනල්ලා මොකක් හරි වෙනසක් කරන්න හිතනවනම් මිනිස්සු ඒ වෙනස පිළිගන්නේ නැහැ කියන එක ඔය කවුරු කවුරුත් දැනගත්තා කමක් නැහැ. ඔය ටික තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙනම් අපි ආයිත් කියනවා, අපි ආදරය කරමු, සංවාද කරමු, ඇවිලෙමු, ආයෙමත් ඉඹ ගන්නට ඉඩ තියාගමු. එහෙනම් අපි ගිහිල්ලා ඉන්නවා.